මේ වෙලාව අපි බලාගෙන ඉන්න වැඩිහිටියෙකුට දෙමව්පියෙකුට එහෙම නැත්නම් දරුවෙකුට විශේෂයෙන්ම මේ වගේ ශිෂ්‍යයෙකුට අනාගත පරපුර යොමු කරවනවා කියන එකේ වටිනාකම මේ ශිෂ්‍යය ඉන්න කෙනෙක් විදිහට පර්යේෂණ වලට ඔවුන්ගේ දායකත්වය ලැබෙනවා කියන එක අනාගත දරු පරපුර අධ්‍යාපනයකට ඒ පැත්තට යනවායි කියන එකේ වටිනාකම කොහොමද පුතුමා කියන්නේ? ඒක අති අතිශය වැදගත්. අනික දැන් පර්යේෂණ ගැන කිව්වම සංගීතඥයන්ට පුළුවන්. මේ නදීක ගුරුගේ මහත්මයා මේ ළඟදී එංගලන්තේ ඉඳලා මට කතා කරා. එයා ෆෝක් සොන්ස් කියන්නේ ඔය නිකන් අනිත් එකට මම සිංහල වචන කියන්නේ නිකන් වැදි ජනතාව කියන එක නෙමෙයි අර සම්ප්‍රදායික පාරම්පරික එයා එංගලන්තේ ඉඳන් පර්යේෂණයක් කරනවා ඒක. මම කියන්නේ ඒ වගේ සංගීතඥයෝට සියලු දෙනාට මම කියන්නේ හැම දරුවෙක්ම මේ යන පහේ ශිෂ්‍යත්ව කරා එහෙම එහෙම යන ගමන වෙනුවට දරුවන්ව දිරිමත් කරන්න තමන් යන විෂය ශාස්ත්‍රය කුමක් හෝ වේවා ඒක ඇතුලේ පරිේශනාත්මකව පරිේශන කරමින් තියෙන දැනුමට අභියෝග කරමින් වැරදි තැන් හදමින් අලුත් දැනුම එකතු කරමින් යන ගමනකට ඒ පරිේශන මනසකින් උපදින දරුවා තව ඒ පරිේශන මනස පෝෂණය කරලා පොතපතෙන් ඉගෙනගෙන අර ගිරාපෝතකයෝ කරන්නේ නැතුව නිදහස්ව හිතන් ඉඩ දීලා විශ්වවිද්‍යාල එහෙම අයවජනින්ස් හැදුවේ පෙරදින විශ්වවිද්‍යාල ඒ පසුතලයට අන්න එහෙම ගමනක් යන්න ඕන. ඒක නිසා ඒ වෙනස නම් වෙන්නම ඕන. එහෙම නුනොත් මම විශ්වාස කරන දේ තමයි හුදු මූණු සහ පක්ෂමාරුවකින් අපේ ජාතියට ගොඩ යන්න බෑ. ඒ සියලුම දෙනා බහුපාක්ෂික පක්ෂ තියෙන රටක සියලුම පක්ෂවල එකතු වෙලා හොඳ දේ කවුරු කරත් හොඳයි. පරිේශනාත්මකව බලන්න යමක් ගැන කියනකොට හුදු තමන්ගේ මතේ නෙමෙයි. මේ ආර්ථික මොඩලේ හරියන්නේ නැහැ. ගේන්න දත්ත, ගේන්න පෙන්වන්න, ලෝක අත්දැකීම් ගේන්න, ඒවත් තර්ක කරන්න, වෙනස් කරන්න. ඒක මං හිතන්නේ තමන්ගේ මතේ ඔබගෙන ඉන්නවට වැඩිය ලොකු හයියක් වෙයි. අපි වෙනස්ව හිතමු කියලා තමයි මම කියන්නේ.